ඔයාලා එකතු වෙන්නේ ටෙක්නිෂියන් channel එකත් එක්ක. අද අපි කියන්න හදන්නේ Lightroom ගැන මුලින්ම. මැසේජ් කරලා ගොඩක් කට්ටිය කියලා තිබුණේ මේ Adobe software හරියටම install කරගන්න විදිය ගැන කියලා දෙන්න. ඉතින් අපි ඉක්මනටම ගිහිල්ලා බලමු. කොහොමද මේවා download කරන තැන ඉඳන් දාගන්නේ? ඔගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ විදියට browser එකට ගිහිල්ලා browser search bar එකේ 1337x 1337x කියන keyword එක ගහලා search කරන්න ඕන. මේ විදිහට ඔයගලන්ට උඩින්ම එන ඊට පස්සේ link එකක්. මේ උඩින්ම එන link එක click කරන්න. එතකොට ඔයගලන්ට 1337x කියන මේ විදිහට interface එක එනවා website එකේ. මේක ඇත්තටම කිව්වොත් torrent site එක. මේ දැනට rating වල උඩම තියෙන torrent site එක. මේ පේන ලෝගෝ එක ක්ලික් කරාම ඔයගලන්ට පුළුවන් home එකට යන්න. මේ විදිහට torrent site එකේ home එක ඔයගලන්ට පෙන්නනවා. මෙතනින් ඔයගලන්ට ඕන කරන විදිහ movie එකක්. අලුතෙන් අප movies, music. ඊට අමතර TV series මේ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට මේකෙන් download කරගන්න පුළුවන්. ඔයගලන්ට මෙතන පේන search bar එක. සර්ච් බාර් එකේ මේ විදිහට ඔයගලන්ට සේව් මක් කරලා ඕන ලබා ගන්න පුළුවන් ඕන කරන software එක. අපි හිතමු after effects කියලා. after effects මේ විදිහට සර්ච් එකක් දාලා ඔයගලන්ට හොයා ගන්න පුළුවන් මෙතන ගොඩක් version එනවා. ඔයගොල්ලෝ software එක download කරද්දී අනිවාර්යයෙන් මේ comment කරන බලන්න. මොකද මේකේ errors තියෙන ගොඩක් softwares තියෙනවා. අපි download කරන්න යන්නේ after effects CC 2017. මම ඔයාලට ෆොටෝෂොප් එක ඩවුන්ලෝඩ් කරලා පෙන්නන්නම්. ෆොටෝෂොප් 2017 කියලා අපි සර්ච් කරනවා. ඔයගලන්ට පේන මෙතන තියෙනවා Photoshop 2017 CC 2017. අපි මේ වගේ ක්ලික් කරලා ඇතුළට යනවා. ඇතුළට ගියාම මේ වගේ පැත්තෙන් ඔයගලන්ට උඩ පෙන්නනවා තැඹිලි පාට icon එක torrent download කියලා. ඒ ක්ලික් කරාම torrent mirror. මෙතන torrent mirror කියන එක ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරන torrent එක ඉබේම download වෙනවා. ඊට මේ විදිහට download වෙච්ච file එක ඕපන් කරගත්තාම වින්රා ෆයිල් එකක් විදිහට තියෙන්නේ. ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. එක්ස්ට්‍රැක්ට් කරාම මේ විදිහට ෆයිල් දෙකක් හැදෙනවා. ක්‍රැක් එකයි සෙටප් එකයි. සෙටප් එක ඇතුලේ මේ විදිහට අපිට ගියාම බිල්ඩ් කියලා ෆෝල්ඩ එකක් තියෙනවා. බිල්ඩ් කියන එක ඇතුලේ ගියාම යටම තියෙන සෙටප් එක අපිට ඔස්සේ මේක ඉන්ස්ටෝල් කරගන්නවා. මේ සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගන්න තියෙනවා. මේ සාමාන්‍ය
පැය කාලක් විතර සෙටප් වෙනවා. මේ විදිහට සක්සස්ෆුල් කියලා ඔකේ දෙන්නේ. ඊටසේ ට්‍රැක් එක ඇතුළට යනවා. ට්‍රැක් එක ඇතුළට කිනේ ට්‍රැක් ෆෝල්ඩර් එක ඕපන් කරාම ඊටම යුනිවර්සල් පැච් එක. මේ දර යුනිවර්සල් පැච් එක කියන එක අපි ඕපන් කරගන්නවා. දැන් මෙතන යුනිවර්සල් පැච් එකේ 2015 තමයි අපිට දීලා තියෙන්නේ. අපි මේ විදියට යටටම යනවා එකේ. යටටම ගියාම තියෙනවා patch another product. ඒක අපි මේ විදියට ඕකේ දුන්නාට පස්සේ. මේ විදියට ඕකේ දුන්නාට පස්සේ අපිට එනවා අපි install කරපු තැන තෝරන්න. මේ විදියට එනවා program files. Program files Adobe. මේ විදියට මෙතන පෙන්නනවා After Effects. අපි සේව් කරපු තැන ඉන්ස්ටෝල් කරපු තැන ඉතින් ඒක සපෝට් ෆයිල් කියන එක ඇතුළට ගියාම ඔයගොල්ලන්ට පේනවා AMTLIP.dl කියන ෆයිල් එක තියෙනවා ඒක ක්ලික් කළා මේ විදිහට ඕපන් වෙනවා ඒකට මෙතන යට වැටෙනවා පැචින් ඩන් කියලා ඒ කියන්නේ ඔයගොල්ලන්ට සොෆ්ට්වෙයාර් එක දැන් 100%ක් වැඩ කරන්න පුළුවන් හරි අපි බලමු ෆොටෝෂොප් එක කොහොමද දාගන්න කියලා මෙතන සෙටප් එක ඇතුළට යනවා ඉතින් සෙටප් කරගන්න ඔයගොල්ලන්ට තියෙන නෝමල් විදිහට මේ විදිහට සෙටප් කරගත්තට පස්සේ ඕගලන්ට මේ විදිහ වින්ඩෝ එකක් එනවා. ඒක මේ විදිහට ඔයා ඔටෝමැටිකලි ඉන්ස්ටෝල් කරගන්නවා. සෙටප් එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඕගලන්ට මේ විදිහට ඔටෝමැටිකලි ආ ෆොටෝෂොප් එක ඕපන් කරගන්න. අපිට තියෙන මේ හරේ ක්ලෝස් කරලා අප ෆොටෝෂොප් ෆයිල් එක ඇතුළට ගිහිල්ලා ඉතින් මේ ෆික්ස් කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා උඩ තියෙනවා යුනිවර්සල් පැච් එක ගන්නුත් යුනිවර්සල් පැච් එකකින් තමයි පැච් කරේ මේකත් මේ ෆික්ස් කියන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා යුනිවර්සල් පැච් එක ඇතුළට යනවා මේ දිනුසල් පැච් එක ඕපන් වුණාට පස්සේ ඕලර් කලින් කරා වගේ යටටම ගිහිල්ලා පැච් අනදර් ප්‍රොඩක්ට් තෝරලා මේ විතර පැච් කියන බටන් එක ඕපන් තුනක් පස්සේ යස් කියලා කියනවා යස් දුන්නාට පස්සේ මෙතන අපි ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කරපු තැන තෝරන්නේ නැහැ අපි සීයේ එකට ගිහිල්ලා ඒක ඇඩෝබි ෆොටෝෂොප් AMTLIP මේ ක්ලික් කළා ඔක දුන්නා මෙතන පැචින් ඩන් කියලා ඒකත් ඔයගලන්ට ඕන විදිහට යූස් කරන්න පුළුවන් දැන් අපි බලමු FL Studio මේ විදිහට ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා ඊටසේ අපි මෙතන සෙටප් එක තියෙනවා සෙටප් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඕන තියෙන්නේ ඊට පස්සේ මේ FL Rage key කියන එක ඩබල් ක්ලික් කරන්න ඒකට ඔටෝමැටිකලි පැච් වෙනවා ඊටසේ ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් අපිත් එක්ක මුලින්දම වැඩ පටන් ගත්ත කට්ටිය තින්න නිසා මේ සොෆ්ට්වෙයාර්ස් ඉන්ස්ටෝල් කරන විදිය ගැනත් අපි කියලා දුන්නා. හරි එහෙනම් දැන් අපි බලමු Lightroom ගැන මුලින්දම. Lightroom එක ඕපන් කරගත්තට පස්සේ මේ විදිහට ෆයිල් ගිහිල්ලා ඔයගලන්ට මෙතනින් ඕපන් කරගන්න පුළුවන් ෆොටෝ එක. File Import Photos ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ගේ මැෂින් එකේ තියෙන ෆොටෝ ෆෝල්ඩර් ටික පෙන්නනවා. ඔක්කොම ෆෝල්ඩර්ස් පෙන්නනවා. මේ විදිහට මම දැන් ඩෙස්ක්ටොප් එක ක්ලික් කරනවා. මේ විදිහට අපිට ඕන කරන ෆොටෝ ටික සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. ටික් කරලා. ඉතින් ඊට පස්සේ import කියන එක දෙන්න තියෙන්නේ.
එහෙමත් නැත්නම් ඕගලන්ට කලින් වගේම ෆෝල්ඩරේ ගිහිල්ලා අවශ්‍ය කරන ෆොටෝස් ටික මේ විදිහට සිලෙක්ට් කරලා ඩ්‍රැග් කරලා දාන්නත් පුළුවන්. මේ විදිහට ඩ්‍රැග් කරලා දැම්මට පස්සේ ඕගලන්ට මේ විදිහට ෆොටෝස් දෙක මෙතන පෙන්වනවා. ඊට පස්සේ ඉම්පෝට් දෙන්න තියෙන්නේ. ඉම්පෝට් දුන්නා මේ විදිහට ෆොටෝස් දෙක මෙතනට එනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් දැන්. මේකට මවුස් වීල් එකෙන් zoom in zoom out කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට මේක edit කරන්න ඕන. මෙතන උඩ දකුණු අත පැත්තේ උඩ තියෙන develop. develop කියන ක්ලික් කරන්න ඕනේ. develop කියන ක්ලික් කරාට පස්සේ මේ විදිහට උගලන්ට පේනවා ඔක්කොම preset වෙනස් වෙනවා. ඊට පස්සේ මේ වගේ වම් අත පැත්තේ උගලන්ට preset ගොඩක් පේනවා. preset template මේ විදිහට උගලන්ට ක්ලික් කළා ෆොටෝ එක ඔටෝමැටිකලිම setup වෙන උගලන්ට හදා ගන්න පුළුවන්. මේ විදිහ ඕන කරන විදිහ preset එක උගලන්ට add කර ගන්න පුළුවන් ෆොටෝ එකට. ඔගලට වං අත පැත්තේ ප්‍රිවියු එකක් පෙන්නනවා. මෙතන ඔගලට බිෆෝ ආෆ්ටර් බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා වං අත පැත්තේ වයි කියලා පෙන්නලා තියෙනවා. ඒ බටන් එක ක්ලික් කරාම බිෆෝ ආෆ්ටර් බලා ගන්න පුළුවන්. මේ විදිහට ප්‍රීසෙට්ල ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට විනට් වගේ දේවල් කෙලිම ප්‍රීසෙට් එකේම දාගන්න පුළුවන්. හරි මෙතන රීසෙට් බටන් එක ඔයාලට ඔක්කොම රීසෙට් කරගන්න පුළුවන්. හරි දැන් බලමු කොහොමද මේක එඩිටින් සෙක්ෂන් එක. මෙතන තියෙනවා හිස්ටෝග්‍රෑම්. හිස්ටෝග්‍රෑම් එකේ ඔයාලට ෂැඩෝස් white and black. එතකොට මෙතන ලයිට් අඩු වැඩි කරගන්න. ඒ ඔක්කොම ඔයාලට මෙතන කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගලන්ට තියෙන මේ විදිහට අල්ලලා එක පැත්තකට එක සයිඩ් එකකට අදින්න. ඔයගලන්ට පේනවා එතන ලයිට් අඩු වැඩි වෙලා හැදෙනවා. හයිලයිට් එක්ස්ප්‍රෙස් ඔයගලන්ට ක්ලික් කරාම පේනවා මොකක්ද අඩු වැඩි වෙන්නේ කියලා. ඊට අමතරව මෙතන ටෙම්පරේචර් එක තියෙනවා. ඔගලන්ට මෙතන ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. එතන මෙතන තියෙන වයිට් බැලන්ස් සිලෙක්ට් එක. වයිට් බැලන්ස් එක ඔටෝමැටිකලි හදා ගන්න ඕන. මෙහෙර කියලා සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නේ.
ඒ ඔටෝමැටිකලි එතෙන්ට හරියන වයිට් බැලන්ස් එක හදා ගන්නවා. ඔගලන්ට පේනවා ඇති. මොකද ඔගලන්ට ඉක්මනටම වයිට් බැලන්ස් හදා ගන්න පුළුවන් ෆොටෝ එකේ. මේ විදිහට ඔගලන්ට අරන් ගිහලා ක්ලික් කරන්න ඉතරයි තියෙන්නේ. සුදු පාට පසුබිමක් තියෙන තැන ක්ලික් කරාම හරි. එතකොට වයිට් බැලන්ස් එක ඒ ඔටෝ රෙඩ් කර ගන්නවා. ඊට අමතරව මෙතන අපිට ටින්ට් එක හදා ගන්න පුළුවන්. මෙතන තියෙන එක්ස්පෝසර් එක අඩු වැඩි කර ගන්න පුළුවන්. ඔර ලයිට් මදි වගේ නම් ලයිට් වැඩි කර ගන්න මෙතන පුළුවන් ඒ කියන්නේ. එතන යට තියෙන කොන්ට්‍රාස්ට් එක මෙතනින් ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. ඊට අමතරව හයිලයිට්ස් ෆොටෝෂොප් වල තිබ්බා ෂැඩෝස් උගලට වෙන කොහොමද වෙනස් වීම වෙන්නේ කියලා. සුදු පාට අඩු වැඩි කර ගන්න පුළුවන් මේ ෆොටෝ එකේ. ඊට අමතරව බ්ලැක්ස් අඩු වැඩි කර ගන්න පුළුවන්. තියෙන ක්ලැරිටි අපි තුන් මේකේ ෂාප්නස් එක අඩු වැඩිවීමක් වෙනවා. ඔලට පේනවා සොෆ්ට් වෙනවා මේ පැත්තර කරාම ෆොටෝ එක ගොඩක් මේ පැත්තර කරාම ෆොටෝ ගොඩක් ෂාප් වෙනවා. ෂාප් වෙනවත් එක්කම කොන්ට්‍රාස්ට් එක වැඩිවීමක් තමයි මේකේ වෙන්නේ. ඊට අමතරව යට තියෙන වයිබ්‍රන්ස් මේක සැටරේෂන් වගේ එකක්. කලෙක ඩෙප්ත් එක වැඩි වෙනවා. ඔරට බිෆෝ ආෆ්ටර් බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට තියෙන සැටරේෂන් ඔයගොල්ලෝ ගැන දන්නවා. මේ ෆොටෝ එකේ කලර්ස් ඔයගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින් සැටරේෂන් එකේ. ඊට යටින් අපිට තියෙන ටර්න් ඇන්ඩ් කර්ව් කර්ව්ස් ගැන ඔගොල්ලෝ දන්නෝ. මේ විදිහට මේකෙත් මේ කර්ව්ස් තියෙනවා. අපිට ඕන විදිහට කර්ව් එකක් මෙතන හදා ගන්න පුළුවන්. අවශ්‍ය කරන විදිහට ලයිට් අඩු වැඩි කර ගන්න පුළුවන් ඒකේ. මේකෙන් බ්‍රයිට්නස් ඇන්ඩ් කන්ට්‍රාස්ට් වගේ තමයි අපිට ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. එතනත් තියෙන හයිලයිට්ස් අඩු වැඩි කර ගන්න පුළුවන්. ඊට අර තියෙන ලයිට්ස් ඕන ලයිට් අඩු වැඩි කර ගන්න පුළුවන් මෙතන. ඊට අර තියෙන ඩාක්ස් ඩාක් තැන් තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙතන ලයිට් කර ගන්න පුළුවන්. ඊට අර තියෙන ෂැඩෝස් අඩු වැඩි කර ගන්න පුළුවන්. ඒක යට මේ විදිහට ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට හියු ෆොටෝෂොප් වල හියු එක තිබ්බා. ඒත් මං හිතන්නේ මේකේ තියෙන එක නම් ගොඩක් සංකීර්ණ එකක්. ඔයගොල්ලන්ට මේ විදිහට අවශ්‍ය කරන එක කල එක අපිට බ්ලූ කියලා. බ්ලූ එකේ මේ විදිහට සැටරේෂන් එක වෙනස් කර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා අහසෙම අපිට ඕන විදිහට කලර් කර ගන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන එක කලර් එකක් විතරක් අවශ්‍ය කරන පාටර ගන්න පුළුවන් මේකේ. මේ ගොඩක් පවර්ෆුල් ටූල් එකක්. අපිට ෆොටෝෂොප් වල නම් දකින්න හම්බෙන්නේ නැහැ. මේ විදිහට ගොඩක් කලර් චේන්ජස් කරගන්න පුළුවන් ඔයාලට මේකේ. ඊට පස්සේ අපිට තියෙන ස්ප්ලිට් ටෝන් එක. ඒකත් මේ විදිහට හිව් එක අඩු වැඩි කරගන්න පුළුවන් හයිලයිට්ස් වල. හයිලයිට්ස් වල සැටරේෂන් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ඩීටේල්.
මෙතන ඩීටේල් ඇමවුන්ට් එක අඩු වැඩි කර ගන්න පුළුවන් මේකේ. දින ඩීටේල් මාස්කින්. අපි මෙතන ෂාප්නස් අඩු වැඩි කිරීමක් වෙන්නේ. ෂාප්නස් ඇඩ් කරද්දී හැමතැනටම ෂාප්නස් එක ඇඩ් වෙන්නේ නැතුව අපිට අවශ්‍ය කරන edges වලට විතරක් මෙතන ෂාප්නස් එක ඇඩ් කරගන්න පුළුවන්. මේ මාස්කින් කියන එක ක්ලික් කරගෙන ඕල්ට් එකත් එක්ක ක්ලික් කරද්දී අපිට පේනවා. මෙතන මෙතන ලෙන්ස් කරෙක්ෂන් තියෙනවා. ඉෆෙක්ට්ස්. කැමරා කැලිබරේෂන් අපි ගැන පස්සේ කතා කරමු. දැන් බලමු මෙතන තියෙන ටූල්ස් මොනවාද කියලා. මෙතන ඔයගලන්ට දීලා තියෙනවා ක්‍රොප් ටූල් එක. ඔයගලන්ට අවශ්‍ය කරන විදිහට ෆොටෝ එක මෙතනින් ක්‍රොප් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා ස්පොට් රිමූවල්. මේ විදිහට ඔයගලන්ට අවශ්‍ය කරන තැන ක්ලික් කරලා අපිට එතන ක්ලෝන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේකේ. මේ ක්ලෝන් කරන ටූල් එක විදිහට යූස් කරන්න පුළුවන්. ඒත් අපි ෆොටෝෂොප් වල තිබ්බට වඩා මේක ටිකක් ඇඩ්වාන්ස්. අපි ක්ලෝන් කරපු තැන් දෙක මේකේ එවල පෙන්නනවා. අපිට පස්සේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ තැන් දෙක. ඊට පස්සේ මෙතන තියෙනවා රෙඩ් ඩයි කරෙක්ෂන්. ගොල්දන රෙඩ් ඩයි කියන්නේ මොකක්ද කියලා. සමහර ෆොටෝ වල ඔයගොල්ලෝ බලන දැකලා තියෙනවා ඇස්වල රතු පාට වගේ ඩොට් එකක් තියෙනවා. සමහරට ලයිට් ලීක් එකක් ඉඳ වෙන්නේ. ඒක අයින් කරගන්න මෙතනින් පුළුවන්. මේ ටූල් එක දිහා තියෙන රෙඩ් ඩයි කරෙක්ෂන් වලට. ඊට අමතරව මෙතන තියෙනවා ෆිල්ටර් ටූල් එක. ඔයගොල්ලන්ට ෆොටෝ එකට අවශ්‍ය කරන ෆිල්ටර් එකක් මේ විදිහට දාගත්තා කියලා. දාලා අපිට පස්සේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට මේගොල්ලෝ දීලා තියෙන මේ ටූල් එක. ටෙම්පරේචර් එක චේන්ජ් කරගන්න තියෙන්නේ. අපිට ස්කයි ෆිල්ටර් වගේ මෙතන ලේසියෙන්ම දාගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ෆිල්ටර් එක රොටේට් කරගන්නත් මේ වගේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඇඩ්ජස්ට්මන්ට් බ්‍රෂ්. මේකෙන් ඕගලන්ට අවශ්‍ය කරන තැනක් අපි තුමු බ්‍රෂ් එකෙන් මේ විදිහට අපිට අවශ්‍ය කරන තැන් ටිකක් මේ විදිහට පේන්ට් කරලා අවශ්‍ය කරන තැන් ටික මේ විදිහට බ්‍රෂ් කරලා අපිට පුළුවන් පස්සේ ඒක ඒ ස්පේස් එක මේ විදිහට ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්න. ඒ ස්පේස් එකට අවශ්‍ය කරන තැන් ටික මේ විදිහට බ්‍රෂ් කරලා පස්සේ අපිට මේ විදිහට ඒ ප්ලේස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක මාස්කින් ටූල් එකක් වගේ තමයි වැඩ කරන්නේ. ෆොටෝෂොප් එක බලන්න. මේ විදිහට අපිට ටෙම්පරේචර් අඩු වැඩි කරගන්න පුළුවන්. කන්ට්‍රාස්ට් මේ විදිහට ඒ ටේබල් අඩු වැඩි කරගන්න පුළුවන්. අඩු වැඩි කරගන්න ඕගෙම අපිට මෙහෙම දැන් ඉන්ටර්නෙට් එක අරගෙන යන්න පුළුවන්.
ලයිටරූම් වල ෆොටෝෂොප් වලට වඩා අපිට එඩිට් එකෙන් පස්සේ රීඩිට් එක කරන්න පුළුවන් විදිහට මේගොල්ලෝ ඉන්ටර්ෆේස් එක හදලා දීලා තියෙනවා. මෙතන ෆොටෝ එඩිට් කරද්දී ගොඩක්ම ලයිටරූම් වල ෆොටෝෂොප් වලට වඩා සරලයි. හරි අපි දැන් බලමු කොහොමද මේ ගත්ත ෆොටෝ එක එක්ස්පෝර්ට් කරගන්නේ. එහෙම නැත්නම් සේව් කරගන්නේ. මේ විදියට ෆයිල් ගිහිල්ලා එක්ස්පෝර්ට් යන්න පුළුවන් ඔයගලන්ට. එක්ස්පෝර්ට් ගියට පස්සේ මේ වගේ සෙටින් එකක් එනවා. එක්ස්පෝර්ට් කියලා ඔයගලන්ට මේ විදියට අවශ්‍ය කරන තැන දෙන්න පුළුවන්. ඉතින් එක්ස්පෝර්ට් සෙටින් තියෙනවා. අපිට අවශ්‍ය කරන රෙසලූෂන් එක මෙතනින් දෙන්න පුළුවන්. මේ දිරුම අවශ්‍ය කරන තැන දෙනවා. ඊළඟ මේ විදිහට රීනේම් කරලා ඉවරලා සේව් දෙනවා. ෆෝල්ඩ එකකට තමයි සේව් දෙන්නේ. ඊට පස්සේ එක්ස්පෝර්ට් දුන්නාට පස්සේ ඔයගලන්ට මේ විදිහට මේ ෆෝල්ඩ එක ඇතුළේ කියලා බලා ගන්න පුළුවන් ෆොටෝ එක. බලමු එඩිට් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. බිෆෝ ආෆ්ටර් එක. අද ටික විශේෂ දවසක්. මොකද 2017 වසර අවසන් වෙලා අපි ඉන්නේ 2018 වසරේ. ඉතින් මේ අවුරුද්දේ ඔයාලත් එක්ක එකතු වෙලා අපි ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඉස්සරහට අපි ගොඩක් මේ වගේ වීඩියෝ ටිකින් ටියුටෝරියල් සරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ basic editing ගැන අනිත් කරලා තියෙන ඔක්කොම videos ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ උඩින් එන card එක click කරලා. ඉතින් අපිට comment කරන කට්ටිය ගොඩක් කියන දේ තමයි මේ videos දිගටම කරන්න කියන්නේ. ඇත්තටම අපි මේ channel එක පටන් ගත්ත views නිසාම නෙමෙයි. එයා එක tutorial එක කෑලි 25කට විතර කඩලා part 1 2 3 කියලා මේ විතර video ගොඩක් දාලා තිබුණා. ඒත් අපේ videos වල අපි ඒ විදිහට නොකලේ. අපි කැමති නැහැ අපේ channel එක බලන කට්ටිය වටේ යන්න. ඒ වගේම අපි සරලව හැමදේම ඉක්මනටම ඔයගලන්ට කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම මග නවතින්නේ නැතුව ඔයාලට අපි හැමදේම කියලා දෙනවා. එහෙනම් ළඟදිම අපි හම්බුමු තව tutorial එකක්.